ගන්න එපා. කවුද මේ? ඇයි අන්සන කරන්නේ? කරදරකාරී. ක්ලේම් එකක් ගන්න. ඔයත් කෝල් කරන ගෑණි වගේ ලෝකෙ නැති ප්‍රශ්න අහන්නේ. Thank you.
රීටා රීටා මචං පුදුම වැඩක් වෙලා තියෙන්නේ මචං ඉක්මන් කරලා ගෙදෙට්ට වරෙන් ඕකේ ඕකේ එහෙම සැක කරන්න කවුරුත් නැහැ. ගෙදෙට්ට යන්නේ නැහැ කවුද? මොදේ ගියාද? අයි ගැට තමයි ගෙදර. එතකන් පිට පිට ගෙදර. කවුරු එනවාද? හොඳට කල්පනා කරලා බලපන්. එහෙම මට හිතාගන්න බෑ. පොලිසිය මොකද මේ ගැන කියන්නේ? මලින් කට උතරයක්. ඊට අමතරව ගෙදර සෝදිසි කරනවා. ඔව්. මෙතන ගියාට මම දන්නවා. හරි එතකොට ගෙදර හොනා නැතිලා තියෙනවා.
ඊටගේ වෙනින් සම්බන්ධයක් තිබුණාද? ආදරෙන් උන්න. අපි අතර වෙන පස්සක් තිබෙත්. හරි. ඊටගේ වෙන සම්බන්ධකමක් තිබුණාද? එහෙම නැහැ. අපි හරි ආදරෙන් හිටියේ. බයිඩේටයි අතරේ මොනවත් ප්‍රශ්නයක් කියලා තියෙනවද? මොකුත් ප්‍රශ්නයක් කියලා. ඔබට ඇත්ත වහන්න නැතුව කියපන්. මට මේ මිනිවරු හොයාගන්න. කොහොම හරි මටත් ඕනකම තියෙන්නේ. මේ මිනිවරු කරපු එක හොයන්න. නිමාසා, මෙතන තියෙන ලොකුම අභිරහස තමයි සම්පත්. එයාගෙන් ගන්න අපිට කිසිම තොරතුරක් නැද්ද? ගෙදර සෝදිසි කිරීමක් මේ වෙනකොට කරලා තියනවාද? ඔයා හිතන්නේ අපි කොතනින්ද මේක පටන් ගන්න ඕනේ? මෙයත් එක්ක ඉන්නවා නීත කියලා කෙල්ලෙක්. අපි යාගෙන ඇහැ ගහගෙන ඉන්න ඕන. අපි තවම එතන සෝදිසි කිරීමක් කළේ නැහැ. මොකද එහෙම කළා නම් සම්පත් සැක හිතනවා. වරදින් නැති ප්ලෑන් එක හොඳට හිතලා හදාගන්න. හැබැයි මොන වුණත් අපි ඉක්මන් වෙන්න ඕනේ. හරිද? මේ මර්ඩර් එක පිටිපස්සේ තව මොනව තියෙනවද දන්නේ නැනේ. එනවා එන්න මෙයා. හලෝ. හරි ළමයෝ, පොඩ්ඩ ඉවසගෙන ඉන්නවා. මේ වැඩ ටික ක්ලාසයක් වෙනකම්. ඔයාට මං කියන දේ තේරෙන්නේ නෑනේ. රීටාගේ කේස් එක ඉවර වෙනකම් පොඩ්ඩක් ඉන්නවා. මට හිතෙන විදියට මිනිමරුව අල්ලගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් අපි ඉක්මනට එකලාසයක් වෙමු. මේ දැන් මට හොඳටම නිදි මතයි. අපි හෙට උදේ හම්බෙලා කතා කරමු. ඕකේ. Bye.
ගන්න තියෙන අමාරු. කවදද කියන්නකො අපේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ? දැන්ුණත් පුළුවන් ක්‍රියාත්මක කරන්න. අනුමාන කරන්න පුළුවන් මොනවද ලැබුණේ? මේ සේරම එකට එකක් පැටලිලා දැන් තියෙන්නේ. අපි නොහිතන පැත්තකුත් දැන් මේකේ තියෙනවා. තව චරිත ගොඩක් ඇති කියලා මට නම් හිතෙනවා. කොහොමද ඔයා හරියටම ජජ් කරන්නේ? මට මේ ලැබිලා තියෙන තොරතුරුත් එක්ක මම එහෙම කියන්නේ.
දැන්නම් මේ වැඩේ බේරගන්න පුළුවන් දෙනකට ඇවිත් තියෙන්නේ. හරි. කවුද දැන් සැක කරන්න පුළුවන්කම තියෙන්නේ? කවුද කෙනා? හිතාගන්න බෑ මචං මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. උඹට තමයි හිතන්න සිද්ධ වෙන්නේ. බද්ද උනේ කියලා. මොකද මේ හැමදේම සිද්ධ වෙන්නේ උඹේ ගිය ඇතුළේනේ. ඇරස් කරන්න උඹගෙන සැක හිතෙන්න එපා. උඹලට මේ වෙනකන් පොඩුවක් හොයාගන්න බැරි වුණාද? මට තාම හිතාගන්න බැරුව ඉන්න එපා. වෙන්න මොනවද කියලා. මට මේ මරණ දෙක සිද්ධ වුණේ කොහොමද කියලා හොයාගන්නම ඕනේ. හරි. එහෙනම් ඔබ මට මේ උදව් කරපන්. කියපන්කො.
අයියෝ රියලි වෙරි සෝරි. අයි තුවලුණා. ඈ ප්‍රශ්න නැහැ. මගේ යතින වැරද්ද. හත් නැති. හරි හරි කමන්නේ මම යනවා මේ පොඩ්ඩ ඉන්න මම මෙහෙම හැව්වට තරහ වෙන්න එපා අතන ඔයා කවුද මම යාළුවෙක් හම්බ වෙන්න යන්නේ ඒත් මට දැන හොයාගන්න බෑනේ ඉතින් අපි කෝල් එකක් දෙන්න මගේ ෆෝන් එකේ බැටරි ලෝ වුණානේ යාළුවාගේ ෆෝන් නම්බර් එකත් ඒකේ දැන් මොකද කරන්නේ? ඉතින් මට යව කන්ටැක්ට් කරගන්න විදියක් නැහැ. මට හැබැයි පොඩි උදව්වක් කරන්න ඕන. මගේ ගේ මේ ළඟ තියෙන. මට ඕන නම් චාර්ජ් කරලා දෙන්න පුළුවන්. අනේ ඒක නම් හොඳයි. එතකොට මට යාළුවාව කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔයාට කරදරයක් වෙයිද දන්නේ නැහැ. නැහැ. මට කරදරයක් නැහැ. එහෙම නම් අපි දෙන්න යමු. ඈ යමු. යා.
ඒකේ පිටිපස්සේ ඉටි එක හොද කියලා මං හොයාගත්තා. ඒ කවුරුත් නෙමෙයි. ඔබම තමයි. මේ මිනි වෙනුම් දෙකටම වග කියන්න ඕනේ උඹ.